And now, Live at 12. අයිබෝවන් එක්වන් අදත් සුපුරුදු විලසම ගත වෙන දවසම විමසා ඇත්ත දැනගන්න අදත් Live at 12 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාර්බගේ සුපුරුදු පරිදි අදත් මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පුංචි ඡන්දයට ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා බෙදා හැරීම ආරම්භේ නීති විරෝධී ලෙස මැතිවරණ අත්පත්‍රිකා මුද්‍රණය කළ කුරුණෑගල මුද්‍රණාලයක් පොලිසියෙන් වටලායි. දඹුල්ලේ කඩපෙළක් අසල කැපුම් කෙටුම් තුවාල සහිත මලසිරුරක්. සිරියානු ගුවන් ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළට. And emphasize that more than 13 million displaced people. මුළු රටක් බලාගෙන සිටි පුංචි ඡන්දය හෙට පැවැත්වෙනවා. මේ ඡන්දය වෙනුවෙන් ඡන්ද පෙට්ටි බෙදා හැරීම සහ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද උදෑසන ආරම්භ කළා. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරේ හෙට උදෑසන 7ට මැතිවරණය සඳහා ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වන බවයි. පලාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම හෙට පෙරවරු 7ට ආරම්භ වෙනවා. එක් පලාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හෙට දිනේ ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ පලාත් පාලන ආයතන 340ක් සඳහායි. හෙට දිනේ ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා 1,57,60,862ක් සුදුසුකම් ලබා තිබෙනවා. මධ්‍යස්ථාන 13,350කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙනවා. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති රජයේ නිලධාරීන් සංඛ්‍යාව 1,75,000ක්. පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා දීම අද පෙරවරු 8ට ආරම්භ වුණා. බස් රථ මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා කොට්ටාශ භාර නිලධාරීන් විසින් රැගෙන ගියේ මේ ආකාරයටයි. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන ගියේ මේ ආකාරයටයි. ගාල්ල දිස්ත්‍රික්කයේද මෙලෙසින් ඡන්ද පෙට්ටි රැගෙන ගියා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරුයි මේ. කලුතර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන ගියේ මේ ආකාරයටයි. ඡන්දය විමසීම පසරු 4ට අවසන් වන අතර ඉන් අනතුරුව කොට්ටාශයේ මධ්‍යස්ථාන තුළම ඡන්දය ගණන් කිරීම මෙවර විශේෂත්වයක්. ඒවායේ අගයන් එකතු කර පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,800කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කර ඇති කාලය තුළ සිදු කරන ප්‍රචාරක කටයුතු මැඩලීම සඳහා පොලිසිය අමතර කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් මෙන්ම මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් පවසන්නේ එවැනි සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවයි. එවැනි එක් සිද්ධියක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත පොලිසිය ඊයේ මුද්‍රණාලයක්ද වටලනු ලැබුවා. පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු පසුගිය බදාදා මධ්‍යම රාත්‍රීන් අවසන් වුණා. මේ වන විට පැය 48ක නිහඬ කාලයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රචාරණ කටයුතු පැවැත්වෙන කාලය තුළ ප්‍රදර්ශනය කරන ලද පෝස්ටර් කටවුට් පොලිසිය විසින් අද දිනේදී ඉවත් කරනු ලබනවා. අපේක්ෂකීන්ගේ කාර්යාලවල මෙන්ම නිවාසවල පවා බැනර් හෝ කිසිදු සැරසිල්ලක් කළ නොහැකි අතර අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණක් කොඩියක් ප්‍රදර්ශනය කිරීමට අවසර ලැබෙනවා. මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්ව තිබියදී නීති විරෝධී ලෙස මුද්‍රණය කරමින් තිබූ පත්‍රිකා තොගයක් කුරුණෑගල මුද්‍රණාලයකදී සාගෙන තිබෙනවා. කුරුණෑගල පොලිසිය මෙම ස්ථානයට පැමිණ අදාළ පත්‍රිකා තොගය සියභාරයට ගත්තා. කෙසේ වෙතත් පෙර මැතිවරණවලට සාපේක්ෂව මෙවර පූර්ව මැතිවරණ සමයේදී සාමකාමී බවක් පෙන්නුම් කර තිබෙන බව මැතිවරණ නිරීක්ෂකීන් පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා පැමිණිලි සම්බන්ධයෙන් අපේක්ෂකීන් 60 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතරින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද පොලිසිය සඳහන් කරනවා. ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා ප්‍රකාශයට පත් කරන දිනේ සිට මැතිවරණ පැමිණිලි 567ක් ලැබිලා තිබෙනවා. මේ පැමිණිලි වලින් වැඩි වශයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධීන් 141ක් වාර්තා වෙලා තිබෙනවා. මේ පැමිණිලි 567ට අදාළව සැකකරුවන් 135ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අත්අඩංගුවට ගන්නාලද සැකකරුවන් 135 තුල ඉන්නවා. අපේක්ෂකයින් 24 දෙනෙකුත්. ඉන් දෙදෙනෙක් හැර අනිත් සියලු දෙනා අපමතයි ඉන්නේ. සාමාන්‍යයෙන් අතීතයට වඩා වර්තමානයේදී මැතිවරණයක් ආසන්නයේදී මෙන්ම මැතිවරණයකින් අනතුරුවත් නිල නොවන ප්‍රතිඵල සමාජ මාධ්‍ය ජාල හරහා සටහන් කිරීම නිකුත් කිරීම අපට දක්නට ලැබෙනවා. මැතිවරණ කොමිසම එසේ නොකරන ලෙස මහජනතාවගෙන් මෙවර ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දදායකයන්ගෙන් තවත් විශේෂිත ඉල්ලීමක් කරා. ඒ තමයි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අසල බාධාකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙස. සමහර කොට්ටාස වල තියෙන්නේ එක ඡන්ද මධ්‍යස්ථානයක් විතරයි. එහෙම වුණොත් මේ මධ්‍යස්ථානයේදී මේ ඡන්ද ගණන් කළා ඡන්ද ප්‍රතිඵලය නැත්නම් ඒ කොට්ටාසේ නියෝජිතයා කවුද කියලා එම ස්ථානයේදීම ප්‍රකාශයටපත් කරනවා. සමහර කොට්ටාස තියෙනවා ඡන්ද මධ්‍යස්ථාන එකකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත. ඒවා සමහර දිස්ත්‍රික් වලදී ඒ ඡන්ද මධ්‍යස්ථාන වලදී ගණන් කරනවා. සමහර දිස්ත්‍රික් වලදී ඒව කොට්ටාස එක මූලස්ථානයකට ගේනවා. එතකොට ඒ කොට්ටාස මූලස්ථානයේදී තමයි ඒ කොට්ටාස වෙනුවෙන් තේරිපත් වෙන නියෝජිතයා කවුද කියලා ප්‍රකාශයටපත් කරන්නේ. මේ කොට්ටාස වල ප්‍රතිඵල කච්චේරි වලට එහෙම නැත්නම් දිස්ත්‍රික් තේරීම් බාලධාරීගේ කාර්යාලයට මේක ගෙනල්ලා එතෙන්දී හදනවා පළාත් පාලන ආයතනයේ ප්‍රතිඵලය. ඒ ගණනය කිරීම මැතිවරණ මහලේකම් කාර්යාලයට යවුවට පස්සේ මහලේකම් කාර්යාලයේ නිර්වදිතතාව පරීක්ෂා කළා. නැවතත් තේරීම් බාරනිලධාරීට දන්නවා. එතකොට තේරීම් බාරනිලධාරී එම ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනවා. එසැනින්ම මාධ්‍යයට මැතිවරණ කොමිෂන් සභාව එම ප්‍රතිඵලය නිකුත් කරනවා. කොමිෂන් සභාව හෝ තේරීම් බාරනිලධාරී අනුමත නොකරන ලද ප්‍රතිඵල නිලනවන ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් ඒවා සමාජ ජාල හරහා ජාලගත කිරීමෙන් වළකින ලෙස සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා. ඝාතනය කළ බවට සැකකරන පුද්ගල මලසිරුරක් දඹුල්ල නගරයේ කඩපෙළක් අසල තිබී හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ මලසිරුරේ හිස කොටසේ කැපුම් තුවාල කීපයක්ම දක්නට ලැබෙන බවයි. දඹුල්ල නගරයේ විලඳසැල් පෙළක් අසල තිබී නාඳුනන පුද්ගල මලසිරුරක් ප්‍රදේශවාසීන් දැක ඇත්තේ අද අලුයම් කාලයේදී. ඔවුන්ගේ දැනුම් දීම මත මේ ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. මලසිරුරේ හිසේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි පොලිසිය පැවසුවේ. මියගොස් සිටි පුද්ගලයා පිළිබඳව තොරතුරු මෙතෙක් තහවුරු කරගෙන නැහැ. මලසිරුර අසල තිබී බෑගයක්ද හමු වී තිබෙනවා. ඒ පරීක්ෂා කළද ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි දඹුල්ල පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ. මේ ඝාතනයක් බවට සැක කළ හැකි බවද ඔහු පැවසුවා. සිරුර හමු ස්ථානයේ පිහිටි විලඳසැල්වල CCTV දර්ශන ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බව පොලිසිය ප්‍රකාශ කළා. දඹුල්ල මහේස්ත්‍රාත් පැමිණ මලසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි. වැලිමඩ පොහොල්පොළ ප්‍රදේශයේදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝග්‍රෑම් 267ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය සමත් වී තිබෙනවා. කසලතේ ප්‍රවාහනය කරන ලොරි රථයක් පිළිබඳව ලද තොරතුරක් මත වැලිමඩ පොලිසිය ඊයේ පසරුවේ වැලිමඩ බදුල්ල මාර්ගයේ රථවාහන පරීක්ෂා කළා. එහිදී පුහුල්පොළ ප්‍රදේශයේදී සැකකටයුතු ලොරි රථයක් නවතා කළ පරීක්ෂාවකදී එහි තිබී කසලතේ කිලෝග්‍රෑම් 267ක් සොයා ගැනුණා. පොලිසිය පැවසුවේ හාලිඇල ඇටම්පිටිය ප්‍රදේශයේ සිට වැලිමඩ ගුරුතලාව දක්වා එම කසලතේ ප්‍රවාහනය කරමින් තිබූ බවයි. 18 හැවිරිදි ලොරි රථ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය කසලතේ මිශ්‍ර කර තේ අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ. ජාවාරමේ සුළ මුල සොයා වැලිමඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ගම්පහ නැදගමුව බෝගස් හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. මේ අනුව සැකකරුවන් ඉදිරි දින කිහිපය තුළදී අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අදාළ වෙඩි තැබීමට ඝාතකින් පැමිණි බවට සැකකරන යතුරු පැදියද මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ නැදගමුව බෝගස් හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඉකුත් 4 වෙනිදායි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණේ තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක්. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජාතික රෝහලට මාරු කෙරුණු අතර එදිනම පස්වරුවේ ඔහු මිය ගියා. ඉදිකිරීම් කොන්ත්‍රාත් සහ පස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් එම පුද්ගලයා සිදු කර ඇති අතර ව්‍යාපාරික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. පොලිසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදිය වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක් අසල තිබී මේ වන විට සොයාගෙන ඇති බවයි. අදාළ යතුරු පැදියේ අංක තහඩු ඔස්සේ පොලිසිය ඝාතනය සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෑගල්ල දීවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ විසිනුයි මේ වැටලීම සිදු කර තිබෙන්නේ. කෑගල්ල දීවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයකට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබුණා. ඒ පිළිබඳ කොළඹ සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතාට තොරතුරක් ලැබී තිබූ අතර අදාළ ස්ථානයේ වැටලීමට පියවර ගැනුණේ ඒ අනුවයි. කැලෑබද ප්‍රදේශයක මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබූ අතර වැටලීම සිදු කරන අවස්ථාවේ එක් සැකකරුවෙකු මත්පැන් පෙරමින් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. එම ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු ලීටර් 560ක්, බැරල් 4ක් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගන්නා බාණ්ඩ සුරාබදු නිලධාරීන් බහරයට ගැනුණා. මෙම ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන නීති විරෝධී මත්පැන් කෑගල්ල වරකාපොළ ඇතුළු ප්‍රදේශ රසකට බෙදා හැර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර එහිදී අපමත මුදා හැරුණා. මෝදර රන්දී හොයන නිවාස සංකීර්ණයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 5ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිසිය මෙම වැටලීම සිදු කර තිබෙනවා. මෝදර රන්දී උයන නිවාස සංකීර්ණයේ නිවසක් තුළ හෙරොයින් ජාවාරමක් සිදුවන බවට කොළඹ උතුරු ප්‍රදේශයේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක මහතාට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව මේ පිළිබඳ මෝදර පොලිසිය දැනුවත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගත්තා. මෝදර පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් ඒ අනුව අදාළ නිවස ඊයේ වැටලුවා. නිවාස සංකීර්ණයේ කුලී පදරම මත ලබාගත් නිවසක සැකකරු මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 5ක හෙරොයින් පොලිස් භාරයට ගැනුණා. රුපියල් 60000ක මුදලක්ද සැකකරු සතුව තිබී සොයා ගැනුණා. පොලිසිය සඳහන් කළේ එම මුදල් හෙරොයින් අලෙවි කර ලබාගත් මුදල් බවට සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවයි. මෙම හෙරොයින් ජාවාරම සැකකරු කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවටද අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් 57 වෙනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෝතර පොලිසිය සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. පුත්තලම කලපුව ආශ්‍රිතව දීවරයින් රැසක් Tamanගේ ජීවන කටයුතු සිදු කරගනු ලබනවා. ඒ වගේම පුත්තලම කලපුව ආශ්‍රිතව නීති විරෝධී පන්න ක්‍රම භාවිතාව නිසා ඔවුන් මේ වන විට දැඩි ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ. කල්පිටිය සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කදිරමලේ බත්තලංගුණ්ඩුව සහ පළුගහතුරේ යන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මෙම පන්න ක්‍රමයේ යොදා ගනිමින් මසුන් මෙරීමේ කටයුතු සිදු වනවා. 2017 අංක 11 දරන දීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට අනුව ට්‍රෝලින් ආධාරයෙන් මසුන් මෙරීම තහනම් වනවා. මේ හේතුවෙන් කල්පිටිය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන සුළුපන්න දීවරයින් 5000කට ආසන්න සංඛ්‍යාවක් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මෙම පන්න ක්‍රමය හරහා මසුන් ඇල්ලීම තුළින් කුඩා මසුන් පවා මිය යන බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ පිළිබඳව අප දීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාගෙන්ද විමසීමක් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ක්‍රියා කරන බවයි. විරාමෙන් අනතුරු විදේශ සහ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත්. ಸಿರಿಯಾನು ಆರಕ್ಷಕಾಂಶ ಈ ದಿನೇ ಸಿದುಕಲ ಗುವನ್ ಪ್ರಹಾರವಲಿನ್ ಮೇಗೆ ಸಿವಿಲ್ වැසියන් ಸಂಖ್ಯಾವ 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර කුඩා ළමුන්ද සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. සිරියානු රජයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් විශාල පිරිසකට සිය ජීවිත අහිමි වුණා. නවතම විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මියකී ගණන 59 දක්වා ඉහළ ගොස් ඇති බවයි. තවත් 139 දිනක පමණ ඊයේ සිදු ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාර වලින් මියගිය පිරිස අතර කුඩා දරුවන් 15 දිනක සිටින බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. සිරියාවේ ඩමස්කස් නගරයේ ආශ්‍රිතවයි මෙම ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ. ගුවන් ප්‍රහාරයන් එල්ල වෙමින් පවතින විට සාමාන්‍ය ජනතාව කුඩා දරුවන් ද රැගෙන දිවි බේරා ගැනීමට දිව යන ආකාරයේ රැගත් අති සංවේදී දර්ශන බොහෝමයක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. මෙවසරේදී ප්‍රීමියර් ලීග් 20-20 ක්‍රිකට් තරඟාවලියක් මෙරටදී ආරම්භ කිරීමට සැලසුමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. ලබන මාසයේ මෙරටදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන 20-23 කොන් ක්‍රිකට් තරඟාවලියේ නිල අනුග්‍රහකින් පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ කොළඹදී පැවැත්වුණා. ලබන මාස 6 වනදා සිට 18 වනදා දක්වා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය නිදහස් කුසලානයේදී තරඟ වැදීමට නියමිතයි. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලංකාව ඉතිහාසයේ වැඩිම ආදායම ලැබපු තරඟාවලිය බවට මේක පත් වෙනවා. අපි විශ්වාස කරනවා අවම වශයෙන් රුපියල් බිලියනයක සුද්ධ ලාභයක් ඉලක්ක කරගෙන තමයි අපි යන්නේ. ඊට කලින් කවදාකවත් ඒ වගේ විශාල ආදායමක් තුන්කොන් තරඟාවලියකින් ලංකාවට ඇවිල්ලා නැහැ. අපි සැලසුම් කරගෙන යන්නේ මේ අවුරුද්ද ආරම්භ කරන්න ලංකා ප්‍රීමියර් ලීග්. ලංකාව විතරයි මුළු ආසියාව කලාපෙම ප්‍රීමියර් ලීග් එකක් ගහන්න නැත්නම් ඊට කලින් ක්‍රීඩාව ආරම්භ කළා මග නවත්තන්න සිද්ධ වුණා. ඉතින් අපි නවත්තන්න බලන් ආරම්භ කරන්න අරගෙන. එමෙන්ම ශ්‍රී ලංකා නීත්‍ය සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ගේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවවනතුරු ජලි ක්‍රිකට් පිරියට නොපෙමිණෙන බවයි. හුඟක් සුවාතට පත් වෙලා තියෙනවා. නමුත් 100%ක් සුවාතට පත් වෙනකන් මම ක්‍රීඩා කරන්නේ නැහැ. මොකද මම කලින් උත් 100%ක් සුවාතට පත් වෙන්නේ නැතුව ක්‍රීඩා කරලා දිගින් දිගටම ඉන්ජරිස් වලට ලක් වෙලා තියෙනවා. පිටින් පිට කණ්ඩායමෙන් එළියට යන්න, ඇතුළට යන්නයි සහ පිටින් පිට ආබාධ වලට ලක් වෙන එක මම හිතන්නේ ඒ තරම් හොඳ නැහැ මටත් කණ්ඩායමටත්. 100%ක් හොඳ වෙනකන් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ කියන්නේ දස් කුසලන් තරඟවලිය නිදහස් කුසලානය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මට පුළුවන් සෑම දෙයක්ම මම කරගෙන යනවා මේ ආබාධය හොඳ කරගන්න. ක්‍රිකට් ක්‍රීඩාවලින්ට නැවුම් අත්දැකීමක් එක් කරමින් ලොව පළමු අයිස් ක්‍රිකට් 20-20 තරඟාවලියේ පළමු තරඟය ඊයේ ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිස්ට්හිදී පැවැත්වුණා. ඍණ 9කට ආසන්න උෂ්ණත්වයක් යටතේ හිටපු මෙන්ම වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහිදී තරඟ වැදුණා. ශ්‍රී ලංකාවෙන් මේ තරඟයට එක්ව සිටියේ මහිල ජයවර්ධන, ලසිත් මාලිංග සහ ටී.එම්. ඩිල්ෂාන්. තරගේ පළමුව පන්දුට පහර දුන් ඩයිමන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩළු 9ක් දැවී ලකුණු 164ක් රැස් කළා. එහිදී ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 8කට දැවී යද්දී මහිල ජයවර්ධන රැස් කළේ ලකුණු 7ක් පමණයි. විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 62ක් සහ ඇන්ඩ්‍රු සයිමන්ස් ලකුණු 40ක් රැස් කළා. අබ්දුල් රසාක් කඩළු 4යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රොයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2කදී කඩළු 4ක් දැවී ලකුණු 166ක් ලබා තරගයේ කඩළු 6කින් ජයගත්තා. ඔවයිස් ෂා නොදුවී ලකුණු 74ක් සහ ජකාලිස් ලකුණු 36ක් රැස් කළා. රමේෂ් පව කඩළු 2යි. තරගයේ වීරයා ඔවයිස් ෂා. තරගාවලියේ දෙවෙනි මෙන්ම අවසන් තරගයේ අද දිනේදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. මම වින්ද්‍යා මාර්මගේ. මම සජිත් රණසිංහ. අපි අලිත් හමුවෙමු අද රාත්‍රියේදී Live at 7 තුලින්. සුබ දවසක්.